මාපාරයේ ජනතාව කියනවා ජනාධිපති ඉල්ලාස් වෙන්න ඕනේ කියලා. හැබැයි පාර්ලිමේන්තුවේ ජනාධිපතිගේ හැසිරීම ගැන කතා කරන්නවත් ඉඩ දුන්නේ නැහැ. හැබැයි අපිට පේනවා මේ ජනවරම දැන් නැති වෙලා. ඔබ කියන්නේ ඡන්දයකට යන්න කියලා? ඔව් ඡන්දයට වහම යන්න ඕනේ. නැත්තම් මේක ඉවර වෙන්නේ නැහැ. ආණ්ඩුව පැත්තෙන් කියන්නේ මේ වෙලාවේ ඡන්දයකට යන්න හැකියාවක් නැහැ රටේ ආර්ථිකයන්. මම ඒක පිළිගන්නේ නැහැ. ඡන්දේ තියන්නේ ඩොලර්ස් වලින් නෙවෙයි. ජාතන්ත්‍රවාද මූලධර්ම උඩ එයා ඉල්ලාස් වෙන්න ඕනේ. එතනින් තමයි ඔකම පටන් ගත්. ඔබතුමාට එකඟ වෙලා හිටපු අයත් ඡන්දේ පාවිච්චි කළේ නැහැ නේ? ඔව් අගමැතිතුමා. 16 වෙනිදා අපි යව මුණ ගැසුණා. ඒ වෙලාවේ මට කිව්වා. එතුමා ඉල්ලීමක් කළාද එහෙම ඔබේ? ඔව් එතුමාගේ සහයත් එක්ක තමයි මේක ගෙනාවේ. එතුමාත් වෙනස් වෙලාද ටික? බෞද්ධරය විශ්වාසයේ තබා ගන්නට තරම් එතුමාට හැකියාවක් නැහැ. එතුමාම තමයි කිව්වේ අපි කාන්තාවක් පත් කරමු කියලා. වෙන කවුරුත් මේක ගැන මොනවත් කිව්වේ නැහැ ඒ වෙලාව. පොඩි නාඩගමක් තමයි මෙතන වෙන්නේ. වික්‍රමසිංහ මහතා අගමැති ධූරය බාරගත්තට පස්සේ මට දුරකථනයෙන් කතා කරලා රජයේ ඇතුළට එනවාද කියලා ඇහුවා. දෙමළ ජාතික සන්ධානය ඇතුළ එහෙම හොරු නැහැ නේ? අපේ අය ඒ වගේ කවුරුත් හිටියොත් ගණෙන් ඇදලා එළියට දානවා. මේ වෙනසක් ඕනේ කියලා කියාගෙන යාම ගිහිල්ලා දීලක දාගෙන ඒ පැත්තේ වාඩි වෙලා ඉන්න එක වික්‍රමසිංහ මහතා ඔය වෙනස කරන්න බැරි වෙයි. එයාගේ උඩුවේ තියෙන්නේ මේ ආර්ථික ප්‍රශ්නේ කොහොමද ගොඩ එන්න ඕනේ කියන එක. ඉතින් එතුමා වගේ කෙනෙක් හැරෙන්න දැන් ලංකාවේ වෙන කවුරුත් අපි නම් කරන්නත් බෑ. මේකට මුණ දෙන්න පුළුවන් කෙනෙක්. පක්ෂීය විදියට මේ ජනතා ඉල්ලන්නේ දේශපාලන විසඳුම්. දෙමළ ජාතික සන්ධානයේ ඊට පස්සේ ජනතාවට කියන්න දෙයක් නැහැ. අපි ජනතා පිළිගන්න ආකාරයට ඒක වෙනවනම් වෙනම දෙමළ පක්ෂයක් කියලා එකක් තියෙන්න ඕනේ. නැත්තේ කියලත් අපි සලකා බලන්න ඕනේ. කිසියම් විදියක අනතුරක් නෙමෙයි දෙක. ප්‍රජාතන්ත්‍රවාදී රටක් නම් එහෙම නෙ තියෙන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ වචන වලින් කියනවා නම් බලය බෙදා හැරීම ක්‍රමය අර්ථවත් කරන්න. අපිට අලුත් ව්‍යවස්ථාවක් ඕනේ. ව්‍යවස්ථා කියන්නේ නිකම්ම නීතියක් නෙමෙයි. ඔබ කොහොමද කියන්නේ ජනතාව මේ තියෙන ව්‍යවස්ථාවට එකඟ නැහැ කියන්නේ? දෙමළ ජනතා කවදාවත් ඒකට එකඟ වුණේ නැහැ. අගමැති වෙන්න එහෙම කැමැත්තක් තියෙනවද? මගේ එකම ඉලක්කයක් තමයි මේ රටේ තියෙන ජනවාරික ප්‍රශ්නය නැති කරන්න. ඒකමයි මගේ ඉලක්කය. එච්චරයි. එච්චරයි. අයිබෝවන් මේ 10 questions වලස්ටහන අපි අද 10 questions වලස්ටහනින් කතා කරන්නේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහත්මයාත් එක්ක. වණක්කම්. වණක්කම්. කොහොමද ඉතින්? ඉන්නවා ඔහේ ඉන්නවා. ඔහේ ඉන්නවා. ඔහේ තමයි ඉන්න ඔයන්නේ දැන් රටේ තියෙන තත්ත්වය නේද? මොකක්ද ඇත්තටම රටේ තත්ත්වය ඔබ හිතන්නේ? ආර්ථික තත්ත්වය නම් හරි භයානකයි. අපි අපිට දන්නවා දැන් අවුරුදු දෙකට කලින්ම මේ වගේ තැනට අපි එනවා කියලා. ඒක නිතරම පාර්ලිමේන්තුවේ කියව. එනමුත් ඒක වෙන්නකොට අපිටත් ඒක අමාරු ඒක රිදෙනවා. කොහොමද උතුරු නැගෙනහිර ජනතාවේ තත්ත්වය? උතුරු නැගෙන ටිකක් වෙනස්. ඒ කියන්නේ එක කාරණාව ඒගොල්ලන්ට මේක ටිකක් පුරුදු නැත්තං ඒ මතකයි ඒ කාලේ අවුරුදු 20ක් මීට වැඩිය ප්‍රශ්න තිබුණු කාලේ ඩීසල් තිබුණම නෑ පෙට්‍රල් තිබුණම නෑ විදුලි අවුරුදු 20කට විදුලි කියන මොනා කියලා කට දන්නේ නෑ ඒ වගේ කාලයක් තිබුණානේ ඉතින් ඒක එච්චර දුරෙන් නෙමෙයිනේ දැන් අලුත් දෙයක් නෙමෙයි අලුත් දෙයක් මතකයි අනිත් එක මේ කෑම ප්‍රශ්නය එච්චර එතනට වෙන්නේ තාම වෙලා නැහැ මොනවාද හැම ගෙවල් වටේම මේ හෝම් ගාඩන් නැත්තම් මොනවා හරි තියෙනවා ඉතින් තුන්වෙනි කාරණාව යුද්ධයට පස්සේ ඒ ආධික උඟක් පල්ලෑවට මේ තිබුණේ දැනුත් එහෙමයි හැබැයි ඒ නිසාම ඒගොල්ලන්ගේ නෑදෑයෝ ඉන්නවා පිටරට ඒගොල්ලන් ගෙවන්න මේ මේ රෙමිටන්ස් ඉකොනොමි තමයි එතන ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ඒ නිසා ටිකක් ෂේප්. ඔබේ දේශපාලන ජීවිතය දැන් වසර කීයක්ද? 12යි. 12ක්. ඇත්තටම දේශපාලනේද හොඳ නැත්නම් මේ ඔබේ නීතිඥ වෘත්තිය පැත්තද හොඳ? ඒක කියන්න අමාරු. දැනුත් අධිකරණයට යන එක තමයි මට වඩා ආසයි මොනවාද ගිහිල්ලා නැගිටලා කතා කරොත් ඒ අදාළ දේවල් තමයි කතා කරන්නේ පොයින්ට් එකට තමයි කතා කරන්නේ
පාලිමේන්තුවට ඒක ඩිරෙක්ට් ඔපොසිට් මොනවද අදාළ නැත්තේ ඒක විතරයි කතා කරන්නේ. ඇත්තටම අපිට හිතන අදාළම නැති දේවල්ද මන්ද කතා කරන්නේ. ඔව් ඒක තමයි මම කියන්නේ අදාළ නැති දේවල් පමණයි කතා කරන්නේ. අදාළම මොනවත් කතා කරන්නේ නැහැ. මට දේශපාලන ජීවිතය පටන් ගත්තම මේකට මට හරි අවුලක් මේ කොහොමද මේම කියලා. දැන් ටිකක් ඒකත් පුරුදු වෙලා. ඇත්තමයි දේශපාලනය කරන්නේ. මම දේශපාලනට ආවේ මට නිතරම ආරාධනා කරා තිබුණා දැමළ නජ්ජාතික සන්නානේ. ඊට 2010ට පෙර තිබුණු පාර්ලිමේන්තු කාලයේදී දෙවතාවක් මේ ජාතික ලයිස්තුවේ ඊටපු මන්ත්‍රී අයින් වුණා. ඒ කෙනෙක් මැරුණා, අනික අයින් වුණා. ඒ කාලේ මට එන්න කියලා තිබුණේ. මට නම් ආසා නැ මේ ඒ වගේ දේශපාලනයට එන්න. එතමුත් මගේ වෘත්තීය පැත්තෙන් මම විශේෂඥයෙක් කියලා කියන්නේ මේ අන්ඩර්ග්‍රවුන්ඩ් ව්‍යවස්ථා නීති සම්බන්ධව නඩුවල් තමයි නම හුඟක් කරලා තියෙන්නේ. ඒ නිසා ඒ වගේ කෙනෙක් දැන් යුද්ධය ඉවරනාට පස්සේ දේශපාලන විසඳීමකට දැන් අන්ඩර්ග්‍රවුන්ඩ් ව්‍යවස්ථා වෙනස් කරන්න තුලින් පමණයි ඉඩ තිබුණේ. ඉතින් ඒ කාරණාවට තමයි මට නැවත ආරාධනා කරේ තුන්වතාවක්. ඉතින් මමත් හිතුවා හරි මට ඒ වගේ විශේෂත්වයක් තියෙනවා නම් ඒක රට වෙනුවෙන් කරන හොඳ දෙයක් කියලා තමයි ජාතික ලයිස්තුවෙන් තමයි පළමුවෙන්ම පාර්ලිමේන්තුවට ආවේ. දැන් ඒකේ දේශපාලනේ තියෙනවා නෑ ආවට මට මං කතා කරන දේවල් මම කියන දේවල් සමහර අයට අපේ දෙමළ පැත්තෙන් සමහර අයට ඒ පිළිගත්තේ නැහැ. මම ප්‍රචණ්ඩත්වයට විරුද්ධව කතා කරන දේවල් ඒ වගේ. ඉතින් හැම විටම කිව්වා මෙයා තේරුම්පත් වෙච්ච MP නෙවෙයි, මෙයාගේ කියන දේ නෙවෙයි ජනතාවගේ මතය කියලා චෝදනා විතරම කරා. ඒ නිසා තමයි 2015 මම කිව්වා පක්ෂයට මම ජාතික ලයිස්තුවෙන් එන්නේ නැහැ, මේ විට මම තරඟ කරන්නම්, ජනතා මම කියන දේ පිළිගන්නවා නම් මම පත් කරයි, නැත්නම් මම දේශපාලනයෙන් අයින් වෙන්නම් කියලා ඒක ප්‍රසිද්ධම කියලා තමයි තරඟ කරේ. පැහැදිලි. අපි අමුද ප්‍රශ්න 10ට. දැන් පළවෙනි ප්‍රශ්නේ, ජනතා මතය පාර්ලිමේන්තුව තුළ නියෝජනය වෙනවද? දැන් නෑ. අද වෙච්ච දේවල් ඒ කියන්නේ 17 වෙනිදා පාර්ලිමේන්තුවේ වෙච්ච දේවල් ඒක අපිට එළිදරව් කරනවා. මොනවාද මාපාරේ ජනතා කියනවා ජනාධිපති ඉල්ලාස් වෙන්න ඕනේ කියලා. හැබැයි පාර්ලිමේන්තුවේ ජනාධිපති ගේ හැසිරීම ගැන නැත්තම් එයාගේ ක්‍රියාකලාපය ගැන කතා කරන්නවටත් ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා එතන ජනාධිපතිවරයාත් ජනතා ඡන්ද දීලා ඒපත් කරපු එක්කෙනා. හැබැයි අපිට පේනවා ඒ ජනවරම දැන් නැති වෙලා අයින් වෙලා. ඒ වගේම තමයි මම හිතන්නේ පාර්ලිමේන්තුවටත් ඒ ජනවරම දැන් අයින් වෙලා තියෙන්නේ. පාර්ලිමේන්තුවත් ඉස්සරහ හැරලා නව පාර්ලිමේන්තුවක් පිටු වෙන්න ඕනේ. නැත්තම් මේක විකෘති වශයෙන් තමයි මට පේන්නේ. පොදු ජනතාවගේ මතය එකක් පාර්ලිමේන්තුවේ තියෙන එක ඒකට පරස්පර තව එකක්. මොකද්ද වහාම කළ යුත්තේ? ඔබ කියන්නේ ඡන්දයකට යන්න කියලාද? ඔව් ඡන්දයට වහාම යන්න ඕනේ. ඒකමයි මගේ මතය. නැත්තම් මේක ඉවර වෙන්නේ නැහැ. මේ දේශපාලන අර්බුදය ඉවර වෙන්නේ නැහැ. දේශපාලන අර්බුදය අපිට විසඳා ගන්න බැරි නම් ආර්ථික පැත්තෙනුත් ඒක බලපාන. ඒ නිසා මං හිතන්නේ ජනතා කියන දේ 225ම එපා කියන දේ ඒකට අර්ථයක් තියෙනවා. 225 කිව්වොත් ඒගොල්ලන් ඇත්තටම කියන්නේ මේ 225න් 200ක්වත් ඉවත් වෙන්න ඕනේ කියන තමයි. ඉතින් අපි ඡන්දයට යමුකෝ. ජනතා නැවත
පත් කරන්න ඉඩ දෙමු. හැබැයි ආණ්ඩුව පැත්තෙන් කියන්නේ මේ වෙලාවේ ඡන්දයකට යන්න හැකියාවක් නැහැ රටේ ආර්ථිකය අනුව කියලා. නෑ, එහෙම මම ඒක පිළිගන්නේ නෑ. මොනවාද අපි ඡන්දේ තියන්නේ ඩොලර්ස් වලින් නෙමෙයි. අනිත් එක මේ ස්ථාවර ආණ්ඩුවක් පීටු වෙන්නට ඡන්දයක් ඕනේ කියලා අපි තීරණය කරලා ඒ ඡන්දයට යනවනම් අපිට ඒකටම ග්‍රාන්ට් එකක් ලබා ගන්න පුළුවන් කොහොද හරි. නැත්තම් ආර්ථික මේ මේ ප්‍රශ්නයෙන් අපිට ගොඩ වෙන්න බෑනේ. මේක විසඳ ගන්න බැරි බැරි නම් ඉතින් ඒ නිසාම ඒකට වියදම් කරන්න රුපියල් බිලියන් කොච්චරද කියලා මට දැන් මතක නෑ. ඒක අපිට පුළුවන් ඒ ජනාධිපතිවරයා විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් වන යෝජනාව තමයි විවාදයට ගන්න කියලා ඒ කියන්නේ ස්ථාවර නියෝග අවලංගු කරලා වහාම ඒ විවාදයට ගන්න කියලා ඡන්ද විමසීමක් තිබ්බේ. ඔව්. ඒ ප්‍රතිඵලයේ පිළිබඳව ඔබ මොකද හිතන්නේ? ඒ ඡන්ද විමසීම ගන්න බැරි වුණා බහුතරයක් කිව්වේ එහෙම ගන්න එපා කියලා. ජනාධිපතිවරයාට විශ්වාසභංග යෝජනාවක් ගෙනාව නම් ඒ එතන පාර්ලිමේන්තුවේ කිව්වේ එහෙම එකක් ගේන්න බෑ. මොනවාද විශ්වාසභංග යෝජනාව කියලා ඒකට නම දෙන්න බෑ. එයාට මොනවා කියන්නේ ඩිස්ප්‍රෙෂර් විශ්වාසය කඩගලා කඩක් කරා කියන යෝජනාවක් පමණයි. ඒකෙන් ප්‍රතිඵලක් නෑ. ඒක සම්මත වුණා නේද? එයා අයින් වෙන්නේ නෑ එතන ඒත් එක්කම. හැබැයි ප්‍රජාතන්ත්‍රවාද මූලධර්ම උඩ එයා ඉල්ලාස් වෙන්න ඕනේ. දැන් නීතිමය ප්‍රශ්නයක් නෑ, හැබැයි සදාචාරාත්මක ප්‍රශ්න. ඒක ඉදිරිපත් කරාම පළවෙනිම කිව්වා මේක ගැන නීතිපතිගේ උපතිස් ගන්න ඕනේ කියලා. ඒකට සතියේ වැඩි කාලයක් ගත්තා. ඉන්පසුව කිව්වා නවවෙනිදා අපිට කිව්වා කතානායකතුමා අද අපි දාන්නම් ඕඩර් බුක් එකේ දාන්නම් කියලා. ඉතින් නවවෙනිදා දැම්මනම් දවස් පහක් ඉක්ම වෙනවා අපි අද 17 වෙනිදාට ඉස්සෙල්ලා. හැබැයි අපිට දුන්නේ පොරොන්දු ඉෂ්ට කරේ නැහැ. 11 වෙනිදා තමයි දාලා තියෙන්නේ. 11 වෙනිදා දැම්මට ඒක දවස් 5යි ඉක්මවලා 16 වෙනිදාත් එක්ක. හැබැයි ඒකට කිව්වා Sundays public holidays තියෙනවා, ඒ නිසා ඒක ගණන් කරන්න බෑ. ඒ වගේ තමයි මේ ටෙක්නිකැලිටීස් ගණන්ලා ගණන්ලා මේක ගන්න බැරි තත්ත්වෙට ගෙනාවේ. ඒ නිසා තමයි එහෙම ස්ථාවර නියෝගයෙන් කියනවනම් ඒ කෑල්ල අපි අයින් කරලා අදම විවාදයට ගන්න කියලා මම මෝසම කිසිපත් කරා. ඉතින් ඒ මෝසම තමයි පරාජයටපත් කරේ. മന്ത്രി වරුන් ඒගොල්ලන්ගේ ගෙවල්ට ගිනි දිබ්බා කියන ප්‍රශ්නය මීට වඩා වැදගත් ප්‍රශ්නෙලු. ඉතින් ඒක ගැන කතා කරන්න වෙන ඕනෙලු කියලා තමයි මේක අයින් කරලා ඒක ගත්තේ. හැබැයි ඒ ගිනි ගන්නට ඉස්සෙල්ලාම මාසයකට වැඩි කාලේ රටේ තියෙන ප්‍රශ්නේ තමයි ජනාධිපතිතුමා අයින් වෙන්න ඕනි කියන ප්‍රශ්නේ. ඒ එතනින් තමයි ඔකම පටන් ගත්තේ. ඒ අරගලය තමයි තාම තියෙන්නේ. ඔව්. ඉතින් ඒක කතා කරන්න නැතුව ඒගොල්ලන්ට පාඩුවක් මම කියන්නේ ඒගොල්ලන්ට වෙච්ච පාඩුව අපි සුළු මේ ගෙලා බලන්න ඕනේ කියලා ඒක තදයෙන් අපි ප්‍රතික්ෂේප කරනවා, ඒක හෙලා දකිනවා. එනමුත් මේක පටන් ගත්තේ කොහෙද කියන එක අපි බලන්න ඕනේ. ඒ නිසා තමයි අදම ඒක කරන්න ඕනේ කියලා තල්ලු කරේ. හැබැයි ඒකට ඉඩ දුන්නේ නැහැ. 17 බැරි වුණත් ඒක කමක් නැහැ. අපිට ඕන වෙලාවට ඒ යෝජනාව නැවත අරගෙන විවාද කරන්න පුළුවන්. දැන් අද ඡන්දෙත් එක්ක ඉදිරි ප්‍රතිඵලයේ මොන වගේ වෙයි කියලා අපිට නිගමනයකට යන්න පුළුවන් වේද? ඒකත් අමාරු. මොනවාද මේ නියෝජ්‍ය කතානායක තේරුම්පත් වෙන්නේ ඒ ඡන්දයේදී 109.78යි. අනිත් එකේ 119.78යි. ඉතින් 10 දෙනා වෙනම ආකාරයෙන් ඡන්ද දීලා තියෙනවා. ඉතින් අපි දැන් ඒක මේ පොඩක් ෆ්ලෝටින් වගේ තමයි තියෙන්නේ. 109ට 19ට අතර මේ ෆ්ලෝටින්. ඉතින් ඒ කියන්න බෑ. ඔබ කියන්නේ සුමානයක් යනකොට ඒක තාම රජයේ ස්ථීර වෙනවද නැත්නම්
දුර්වල වෙනවාද කියලා අපිට දැන් කියන්න බෑ. ඒ කියන්නේ මහජන මතය අනුව වෙනස් වෙන්න පුළුවන්. මහජන මතය අනුව තමයි මේක වෙනස් උනේ. හා නැත්තම් ඒ හැබැයි මහජන මතේ පිළි අරන් නැහැ. දැන් පිළිගත්තේ නැහැ. මේ ඒකට හේතුව ඒගොල්ලන් කියන්නේ ඒගොල්ලන්ට ආරක්ෂක ඒගොල්ලන්ගේ ආරක්ෂකට ජනාධිපති ඉන්න ඕනේලු. හැබැයි මං පෙන්නුම් කරලා දුන්නා ඒ ආරක්ෂකට බාරේ ඊට හිටියේ ජනාධිපතිතුමා. ඉතින් එතුමා තමයි වග කියන්න ඕනේ ඔයගොල්ලන්ගේ ගෙවලට ගිනිදි ක්‍රියාවලියට. ඒ ගැන හිතන්නේ නැහැ. හැබැයි දැන් ටික කාලේ යනකොට මහජන මතය දැඩියෙන් එළිදරව් වෙනවා නම් මේක වෙනස් වෙන්න පුළුවන්. ඔබතුමාට එකඟ වෙලා හිටපු අයත් මේකෙදි ඡන්දේ පාවිච්චි කළේ නැහැ නේද? ඔව් අගමැතිතුමා. ඔව්. ඔව් අගමැති මේ යෝජනාව මම සකස් කරනකොට එතුමාත් එක්ක සාකච්ඡා කරලා තමයි කරේ. එතුමා ඒ ඩ්‍රාෆ්ට් එක එවන්න කිව්වා. මම එව්වා අප්‍රේල් මාසේ 26 වෙනිදා එයාට. එයා කිව්වා අපි අරගලේ ඉන්න අයත් එක්ක සාකච්ඡා කරලා ඒගොල්ලන්ගේ මතයත් අපි මේකට ඇතුල් කරමු කිව්වා. ආ ඒ වගේ තමයි මම මේක ඩ්‍රාෆ්ට් කරේ. ඊන්පසු මම දැක්කා අප්‍රේල් 29 වෙනිදා ස්ටේට්මන්ට්ස් ඉෂු කරලා තිබුණා මේකට මම සහාය දෙනවා කියලා. ට්විටර් එකේනුත් තියෙනවා UNP ට්විටර් එකේම. සුමන්දිරන් සකස් කරන්න මේ ජනාධිපතිට එරෙහිව යෝජනා විශ්වාසභංග යෝජනාවට UNP සහාය දෙනවා කියලා. හැබැයි ඊට කලින් දවස 16 වෙනිදා අපි යව මුණ ගැසුණා. ඒ වෙලාවේ මට කිව්වා මේක හෙට ගන්න එපා. අපි ටිකක් මං ඒකට එකඟ වුණේ නැහැ. මං එතුමාට කිව්වා නෑ මේක වහම ගන්න ඕනේ. ජනතාව බලන් ඉන්නවා මේක ගැන පාර්ලිමේන්තුව තීරණය ගනී කියලා. අපි කොහොමද කියලා මොන හේතුවද කියන්නේ? අපි ගෙවලට ගිනි තිබ්බ නිසා අපි ඒකයි අපිට බරපතල මේ කරුණු ඒක සාකච්ඡා කරලා පස්සේ තමයි මේක ගැන කතා කරන්න ඕනේ කියලා කියන්න බෑනේ. ආ එතුමා ඉල්ලීමක් කළාද එහෙම ඔබේ? ඔව් මේ ඊයේ දවසේ මට එහෙම ඉල්ලීමක් කළා. 16 වෙනිදා. දැන් හේතුව මොකද්ද එතුමා කිව්වේ? ප්‍රමාද කරා. එතුමා කිව්වේ මේ රජයේ ඉන්න මන්ත්‍රීවරුන් මේ 9 වෙනිදා වෙච්ච මේ ප්‍රචණ්ඩත්වය ගැන මේ කල්තැවීම යෝජනාවක් ඉදිරිපත් කරන්න ඕනේ කියලා ඉල්ලනවාලු. ඉතින් ඒක පිටිපසට දාලා මේක කලින් ගත්තා ගන්නට ඒගොල්ලෝ එකඟ නැහැ කියලා. ආ. ඉතින් මං කිව්වා එහෙම කියන්න බෑ. ඒක පහුදා ගමු 18 19 එක ගමු. මේක දැන් මාසෙක් වගේ කාලේ මේක තියෙනවා. ඉතින් මේකනේ මූලික ප්‍රශ්නේ. මේක ගමු. ඉතින් අද ගන්නට එතුමා එකඟ වෙලා හිටියේ නැහැ. ඒක හරි. ඒ අගමැති මේ ඔෆිස් එකේ දැන් පොතියක් නිකුත් කරලා තියෙනවා. මේ වගේ සාකච්ඡාවක් තිබුණා. එතුමා එකඟ වෙන්නේ නැහැ කියලා. මම කියන්නේ එතුමාගේ සහයත් එක්ක තමයි මේක ගෙනාවේ. ඉතින් කවදා හරි ඒකට එතුමා ඡන්දය දෙන්නම ඕනේ. මුණ දෙන්න වෙනවා. ඔව් මුණ දෙන්න වෙනවා. ඉතින් අද මුණ දුන්නේ නැතුව තිබුණොත් කවදාවත් ඒකට මුණ දෙන්න වෙනවා. ඉතින් ඒක එතුමා නෑ කියලා කිව්වේ නෑ. ඒක පිළිගන්නවා. හැබැයි අද ගන්න එපා. මොනවද මේ අනිත් හේතුව මේකට වඩා බරපතලයි කියන්නේ තමයි එතුමාගේ තර්කය. එතුමාත් වෙනස් වෙලාද ටිකක්? ඒකයි මම ප්‍රශ්න වශයෙන් ඇහුවේ. එක වෙනසක් තමයි වෙලා තියෙන්නේ. මේ සකස් කරපු වෙලාවේ මම ඒකට සහය ඡන්දය දෙනවා කියලා කියපු වෙලාවෙනුත් දැනුත් එන්න වෙනස එකමයි. එයාට දැන් තනතුරක් ලැබිලා තියෙනවා. ඒක විතරයි වෙනස. පාර්ලිමේන්තුවේ ඕනම කෙනෙකුට අගමැති වෙන්න පුළුවන්ද? නෑ. ආණ්ඩුක්‍රමවස්සාවේ කියන්නේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ බෞද්ධරයගේ විශ්වාසය දිනා ගන්න පුළුවන් කෙනෙක්ව අගමැති ධුරයට පත් කරන්න පුළුවන් කියන එක තමයි තියෙන්නේ. ඉතින් එතුමාට දැන් කියන්න පුළුවන්ද මට දන්නේ නැහැ. මේ ඡන්දේ දෙක තුල
ඒ වගේ තියෙනවා කියලා. එකසිය නවයේ කියන්න බෑ. එකසිය දානවෙන් කියන්න පුළුවන් වෙයි. ඇැබේ එකසිය දානවේ කියන්නේ අද ගණ්ඩ එපා කියන්න විතරයිනේ යෝ වෙන දසර ගණ්ඩ පුබා. මංහිතන්නේ ඒචා ඒ ඒ බෞද්තරය විශ්වාසය තබාගන්නට තරන් වෙතුමාට හැකියාවක් නෑ. ඔබ කියනර එකසිය නමය කියන ඉලක්කමෙන් බහුතර විශ්වාසය නෑ කියන එකද කිය ඕ එකසේ ධාතුර ඕනන ඒ එකසේ ධාතුර තිබුණ නෑනේ. අනිත් එක ඒ කරුණු උගක් වැදගත්. එතුමාම තමයි කිව්වේ අපි කාන්තාවක් පත් කරමු කියලා. වෙන කවුරුත් මේ ගැන මොනාත් කිව්වෙන ඒ වෙලාව. එතුමාගේ යෝජනාව කාන්තාවක් පත් කරමු කියලා. සජයපිත්තේ ඉසලා හිටියේ ඉම්තියාස් පකිර් මහතා තමයි නමිනේට් කරන්න නැවත නමිනේට් කරන්න කියලා. එතුමා මේම කිව්වට පස්සේ තමයි ඒ තීරණය වෙනස් කරලා රෝහිණී කවිරට විජයරත්නව නම් කරේ. ඉතින් එතුමාගේ මතය තමයි කාන්තාව පත් කරමු. හැබැයි එතුමා පිටිපස්සේ වාඩි වෙලා හිටපු අයට එයාට බැරි වුණා ඒගොල්ලන්ව ඒකට සහය දෙන්න කරන්නේ. ඒ නිසා ඒ වෙන වෙන දේවල්. ඉතින් ඒ එතුමාට එතුමාගේ මතය එතුමා කියන දෙයට සහය දෙනවා කියන එක තහවුරු වෙලා නැහැ. ඒ කියන්නේ ජනාධිපතිතුමා හිතපු එක හරිම නැහැ කියලාද කියන්නේ? විශ්වාසය තියනවා කියන පුද්ගලයා. ජනාධිපතිතුමා මේව පත් කරේ වෙන කවුරුත් ඉදිරිපත් වෙලා නැහැ කියන නිසා. මෙයා විතරයි බාරගන්නෙන් කියලා දිනවා. වෙන අනිත් අය එහෙම නිවේදනයක් දැම්මා. එහෙම නිවේදනයක් දැම්මා ජනාධිපතිවරයා. නිවේදනයක් දැම්මද මට දන්නේ නැහැ. හැබැයි අපි මම බලන්නේ මෙහෙමයි. අනිත් අය ජනාධිපතිතුමා කතා කරපු අය කොද්දේශී කීපයක් ඉදිරිපත් කරා. ජනාධිපතිතුමා ඉල්ලාස් වෙන්න ඕනේ කියන එක. තව එකක් ජනාධිපතිතුමා මේ තනතුර විධායක ධූරය අවසි කරන්න ඕනේ. ඒකට කාලයක් එයා නියම කරන්න ඕනේ. නැත්නම් ඒ කාල රාමුවක් නම් කරන්න ඕනේ. එතන වෙනසක් ගෙන ගන්න ඕනේ. ඒ වගේ කොන්දේසි කීපයක් ඉදිරිපත් කරා. රණ වික්‍රමසිංහ මහතා ඒ වගේ කොන්දේසි මොනාත් ඉදිරිපත් කරා කියලා රටට නම් එළිදරව් වෙලා නැහැ. ඉතින් මම බලන්නේ කොන්දේසි විරහිතව මේක බාරගන්න සූදානම් වෙලා හිටපු එක්කෙනෙක් එකම පුත්කලේ මෙතුමා පමණයි. දැන් මේ ජාතික අන්තර්කාලීන ආණ්ඩු ගැන මේ දවස්වල කතා වෙනවා. ව්‍යවස්ථාවේ මොකද්ද තියෙන ප්‍රතිපාදනය? එහෙම ආණ්ඩුවට නෑ. ජාතික ආණ්ඩුව කියලා එතන තියෙනවා. ඒ ජාතික ආණ්ඩුව කියන්නේ පක්ෂ දෙකක් එකතු වෙලා පිට වෙන ආණ්ඩුව. දැන් කියන්න පුළුවන් පොදු ජන පෙරමුණත් එක්සත් ජාතික පක්ෂයනුත් එකතු වුණා කියලා. එකතු වුණා කියලා කියන්න පුළුවන්. එක්කෙනෙකුණාට ඒක කියන්න පුළුවන්. ඒක ජාතික ආණ්ඩුවක් නෙමෙයිද? ඒක ජාතික ආණ්ඩුව. මේ ඒ තියෙන ඩෙෆිනිෂන් උඩ ඒක ජාතික ආණ්ඩුව. හැබැයි අන්තර්කාල ආණ්ඩුව කියලා මොනවත් නැහැ. වාරකාර ආණ්ඩුව කියලා එකක් තියෙනවා. ඒක පාර්ලිමේන්තුවේ විශ්වාසනීය මේ ඡන්දයට ඉස්සරහ කලින් ඒක පාර්ලිමේන්තු විසුරාවනක් පස්සේ ඡන්දේ වෙනකල් තියෙන ආණ්ඩුව තමයි වාරකාර ආණ්ඩුව. හැබැයි අන්තර්කාල ආණ්ඩුව කියලා ව්‍යවස්ථාවේ මොනවත් නැහැ. එහෙමනම් මේ අඬ ගහන්නේ අපි අන්තර්කාලීන ආණ්ඩුවක් කරමු. ඒක මම දන්නේ නැහැ මොනවද ඒකේ අර්ථය මොනවද කියලා මට නම් තේරෙන්නේ නැහැ. ව්‍යවස්ථා විරෝධීද කියන්නේ ඒක? නෑ විරෝධී කියලා කියන්න බෑ. මේ මං හිතන්නේ ඒකෙන් අදහස් වෙන්නේ ඒ කියන්නේ කෙටි කාලයකට ආණ්ඩුවක් කරමු කියලා. කෙටි කාලයට පමණයි මේ ආර්ථික අර්බුදයෙන් අපි ගොඩෙන්නට ඒ කාලයට කියලා. ඉතින් අපි ඒවට විරුද්ධ නැහැ. දැන් රට මූණ දෙන ප්‍රධාන ප්‍රශ්න තමයි මේ ආර්ථික ප්‍රශ්නේ. හැබැයි ආර්ථික ප්‍රශ්නේ උඩ මේ දේශපාලන ප්‍රශ්නය අර්බුද ආවේ මේ ආණ්ඩුවේ හිටපු 42 එක විදම නැගිටලා කිව්වා අපි ස්වාධීන වෙනවා කියලා. ඊපස්ව විපක්ෂයට ආවිල්ලා වාඩි වුණා. ඉතින් ඇයි ඒක උනේ? මේක ස්ථාවර ආණ්ඩුවක් තිබුණේ 150කට වැඩි අය හිටියේ එතන. 3-2 තිබුණා. 3-2 වැඩි තිබුණා. ඉතින් ඒකේ ඇයි උනේ? ඒක උනේ ජනමතය. ජනතාවගේ මතයට උඩ තමයි මේක උනේ.
මේගොල්ලන් අපි නෑ අපි නෑ අපි දැන් ආණ්ඩුවෙන් ඉවත් වෙනවා කියලා අනිත් පැත්තට කියලා වඩන. හැබැයි ඒ පැත්තේ ඉඳගෙන ආණ්ඩුවට සහය දෙනවා. දැන් ඡන්දයෙන් අපිට බලා ගන්න පුළුවන් නේ කීප දෙනෙක්. ඒ වගේ තමයි ඡන්ද දෙන්නේ. පොඩි නාටකමක් තමයි මෙතන වෙන්නේ. එහෙමද? ඒ ඔව් එහෙමයි. එදා රංජිත් සියඹල පිටිය ඉල්ලාස් වෙලා නැවත තරග කරනකොට වෙච්ච දේ බලනකොට අපිට ඒක පැහැදිලි. මේ මේක පොඩි නාඩගම රටට පෙන්වන්න යන්නේ අපි රටේ රජයෙන් ඉවත් වෙලා අපි ස්වාධීනයි. හැබැයි ඒක නෙවෙයි වෙන්නේ. දැන් අපරාධනේ මහජන මුදල් නාස්තිය. ඔව්. හරි නාස්ති. දැන් මං උදේ එදා 17 වෙනිදා උදේ පක්ෂ නායකතුමාගේ රැස්වීමේ මම කිව්වා මේ මිලියන් කොච්චරද 900 කෝඩි 9යිනේ දවසකට පාර්ලිමේන්තුවට වැය වෙන ඒක රංජිත් සියඹල පිටියකින් අය කරන්න ඕනේ කියලා එතුමා ඉල්ලාස් වෙනවා. ඔව් ඉල්ලාස් වුණා නම් එහෙම ඉන්න ඕනේ. නැවත තරංග කරනවා. ඇයි නැවත තරංග කරන්නේ? නැවත ඒ තනතුරටම එනවා නම් ඇයි ඉල්ලාස් වුණේ? ඉන්පසු මොනවද කරන්නේ? එච්චර වියදම් කරලා ඒ දවස් පුරාම ඡන්දේ තිබුණාට පස්සේ පවුද නැවත ඉල්ලාස් වෙනවා. ඉතින් එයාගෙන් මේක එයාගේ පඩියෙන් මේක කපා කරගන්න නැත්නම් එයා මේක ගෙවන්න ඕනේ කියලා. එයා විතරක් නෙමෙයි. එයාගේ නම යෝජනා කරපු නිමල් සිරිපාද සිල්වා සුසිල් ප්‍රේමචන්ද ඒ දෙන්නත් ගෙන් මේක අය කරනවා. 5 දැන් මේ ජනතාව කියන දෙයක් තමයි මේ දවස්වල මහජන නියෝජිතයෝ හොරකම් කරනවා කියලා. මොකද ඔබ කියන්නේ ගැන සහ මේ හොරකම් නවත්තන්න මේ හොරකම් කරපු අයට දඬුවම් කරන්න ව්‍යවස්ථාව ඇතුලේ ක්‍රමවේදයක් තියෙනවද සහ හොරකම් කිරීම වළක්වන්න මොකද්ද කරන්න ඕනේ? ප්‍රශ්න තුනක් තියෙනවා. ඔව් ඒතර මේ ඔබ පිළිගන්නවද ඔය මහජනතාව කියන කාරණාව? ඔව් පිළිගන්නවා. ඔව් නැතුව කොහොමද පාර්ලිමේන්තුවට එනකොට හරි දුප්පත්. අවුරුදු 5ක් ගත වෙනකොට මේ ගෙවල් දෙකක් තුනක් හතරක් වගේ කොහොමද පුළුවන් වෙන්නේ? ඉතින් අපි බලන්නේ මේ ඇසට් ඇන්ඩ් ලයබිලිටීස් මේ ඩෙක්ලරේෂන් තියෙනවනේ වත්කම් බැරකම් ප්‍රකාශම්. ඒක කාටත් පුළුවන් 750 ගෙවලා ඒ කෙනෙක්ගේ මේක අරන් බලන්න. හැබැයි ඒක ප්‍රසිද්ධ කරන්න බෑ. ඒ නිසා තමයි දැන් අවුරුදු 5කට කලින් අපි 5 දෙනා එකතු වෙලා අපිම ප්‍රසිද්ධ කරා අපේ පත්කම් බර. ඒකට පස්සේ එකතු වුණේ තව 5 දෙනා පවණයි. 10 දෙනා විතරයි මේක අපිම ප්‍රසිද්ධ කරන්නම් කියලා අනිත් කවුරුත් ඒකට එක වුණේ. ඉතින් ඒකෙන්ම පේනවා මේ මෙතන හංගගෙන ඉන්න දේවල් තියෙනවා කියන එක. ඉතින් අපි පොඩි සංශෝධනයක් ගේන්න ඕනේ පත්කම් බරකම් මේ පනතකට. ඒක ප්‍රසිද්ධ කරන්න පුළුවන් කියලා. ඒක එකක්. අනිත් එක අනිත් ඒ වුණාට ඒක නවත්තෙන්නේ නැහැ. මොනවාද ඒගොල්ලන්ගේ නමින් තියන්නේ නැහැනේ මේ දේවල්. ඥාතීන් ගොඩක් ඉන්නවානේ. ඔව් ඥාතීන් ගොඩක් ඉන්නවා. ෆ්‍රන්ට් මෙන් ඉන්නවා. ඉතින් ඒ මේ සියබොක් ඇක්ට් එක දූෂණ වංචාව ගැන ඒකටත් ලොකු සංශෝධනයක් අපි සකස් කරා ගියාණ්ඩුවේ. ඒකත් ඉදිරිපත් කරන්න නැත්නම් ඒක සම්පත කරන්න බැරි වුණා. ඉතින් ඒවත් කරන්න ඕනේ. ඉතින් ඒ වගේ වැඩපිළිවෙල කිපයක් තියෙනවා. ඒවා කරලා මේ පොලිසිය මේ බ්‍රයිබරි කමිෂන් ඒවා ස්වාධීන කරන්න ඕනේ. කරානම් අපිට පුළුවන් මේක පටන් ගන්න. මේ දූෂණය වංචාව නවත්තන ක්‍රියාවලිය පටන් ගන්න පුළුවන්. එදා රණ වික්‍රමසිංහ මහතා මේ ආගමේ ධූරය බාරගත්තට පස්සේ මට දුරකථනයෙන් කතා කරලා රජයේ ඇතුළට එනවාද කියලා ඇව්වා. මම කිව්වා නෑ අපි එන්නේ නෑ. ඉතින් ඇව්වා එළියේ ඉඳලා සහය දෙනවා කියලා. මම කිව්වා එළියේ ඉඳගෙන හරි දේවල්ට අපි සහය දෙනවා. ඉතින් මට කිව්වා මේ සංශෝධන කිපයක් තියෙනවනේ ලෝ රිෆෝම් එයා දන්නවම
ඔයාගේ තියෙන ඒවා ඔක්කොම ගේන්න අපි අපි මේ සැරේ ඔක්කොම කරමු. මං කිව්වා හරි මං ලිස්ට් එකේ තියෙන ඒවා ඔක්කොම ගෙනල්ලා දෙන්න. ඉන්පසුව කිව්වා මම ලෝ රිෆෝම් කමිටි එකක් පත් කරන්න යනවා පාර්ලිමේන්තු කමිටුවක්. ආ. ඉතින් ඒක සවල් දුරේ ඔයාගේ ඒක මට ප්‍රශ්නයක් නෑ ඒක මං ලැබුණත් මං ඒක ඒ කාර්යභාරය මං කරන්නම් කියලා. මං ඒ කිව්ව ඒක කිව්වේ මේ නිසා තමයි. මේ නීති ටිකක් තද කරලා ඒ මේක අපි පොඩ්ඩක් මේ මේ දේවල් ගැන මේ කරප්ෂන් දේවල් ගැන අපි අදි ආකාරයෙන් බලන්න ඕනේ. ලෝකේ වෙන රටවල් වලින් අපිට මේකට ගන්න පුළුවන් දේවල් ඕ ඒවා බලලා තමයි අපි සකස් කර දෙන්නේ. දැන්ටමත් මේ ඩ්‍රාෆ්ට්ස් ඔක්කොම තියන්නේ අපි ගිය මේ 2005 ඉඳලා ධන වෙනකල් තිබුණු ආණ්ඩුව කාලයේදී මම ඒක හුඟක් දේවල්ට සහභාගි වෙලා අපි හදපු දේවල් දැන්ටමත් තියෙනවා. දැන්ටමත් තියෙනවා. ක්‍රියාත්මක කරගන්න යෝන්නේ. නෑ නෑ ඒක සම්මත කරලා නෑ. ඒක ඒවා ඒ සංකේත ඩ්‍රාෆ්ට්ස් විතරයි තියෙන්නේ. පොතේ විතරයි. නෑ පොතේනුත් නෑ. මේ කෙටුම්පත විතරයි තියෙන්නේ. තාම පාර්ලිමේන්තුවට ගෙනල්ලා නෑ. ඉතින් ඒවා ගේන්න ඕනේ. ඒක සම්මත කරන්න ඕනේ. ඒ ක්‍රියාත්මක කරන්න ඒකයි මම කිව්වේ. ඒ ඒ අංශවලින් පත් කරන්න අය ස්වාධීනව කටයුතු කරන්න අයව අපි පත් කරන්න ඕනේ. මේවා තමයි ඉක්මනට වේ යුතු දේවල්. මහජනතාව ඉල්ලන්නේ මේවා. ඒවා කරන්න ඕනේ. දෙමළ ජාතික සන්ධානය ඇතුළේ එහෙම හොරු නැහැනේ. දෙමළ ජාතික සන්ධානය ඇතුළේ කාටත් ඒ වගේ චෝදනා නැහැ. චෝදනාවක් නැහැ. කොහොමද මේ බෙහෙරලා ඉන්නේ? නෑ අපේ අය ඒ වගේ කවුරුත් හිටියොත් ගණෙන් ඇදලා එළියට දානවා. පක්ෂේ? ඔව් පක්ෂේ නෙවෙයි පොදුජනතාවද? ආ. 6 මොකද හිතන් ලංකාව ලෝකේ කොතනක් තියෙන්නේ? හරි පහළ මට්ටමට දැන් ඇවිත් තියෙනවා. අපි අපි වගේ තමයි සිංගප්පූරුවේ හදන්න ඕනේ කියලා දූරදර්ශනයේ තිබුණා ලීකෝන් යුට 60 ගණන් ගලි. දැන් අපි ඉන්නේ හරි පල්ලව මට්ටමේ. හදන්න බෑ. හදන්න පුළුවන්. හදන්න පුළුවන්. හැබැයි ලොකු මේ වෙනසක් වෙන්න ඕනේ. අද මේ 17 වෙනිදා අගමැතිතුමා කතා කරා දේශපාලන සංසුදියෙන් වෙනසක් ඕනේ කියලා. ඒක හරි. හැබැයි මේ වෙනසක් ඕනේ කියලා කියාගෙන යාම ගිහිල්ලා ඩීලක් දාගෙන ඒ පැත්තෙන් වාඩි වෙලා ඉන්න එක මේ ඒ සංස්කෘතිය වෙනස් වෙන්නට ඉඩ දෙන්නේ නැහැ. ඒ ලොකු වෙනසක් වෙන්න ඕනේ. ඉතින් ඒක ඇති කරගන්නට දැන් මේ අරගලය හොඳ දෙයක්. පළමු වතාවට අපි මේ රටේ දකින්නේ මේ වගේ පොදු ජනතා පාරට බැහැලා නිකන් දවසකට මේ උද්ඝෝෂණ කරලා ගෙදර යන එකක් නෙමෙයි. දැන් දවස් 40ක් එතනම වාඩි වෙලා ඉඳලා වෙනසක් ඕනේ කියලා කියාගෙන ඉන්න මොතේ. ඉතින් මේක අපිටවත් අපිට ශක්ති වශයෙන් අපි එකතු කරගෙන අපි ඉදිරියට යන්න පුළුවන් නම් මට විශ්වාසයි මේ වෙනස අපි ගේන්න පුළුවන් කියලා. වික්‍රමසිංහ මහත්තයාට ওই වෙනස කරන්න බැරි වෙයිද? වික්‍රමසිංහ මහත්තයාගේ ඔළුවේ මේ වෙනස ගැන නෙමෙයි එයා හිතන්නේ. මේ දේශපාලන වෙනසක් ඕනේ කියන එයා පළපුරු මේ පරණ ක්‍රමයටම එයා පුරුදු වෙලා ඉන්නේ. එයාගේ ඔළුවේ තියෙන්නේ මේ ආර්ථික ප්‍රශ්නයෙන් කොහොමද ගොඩ එන්න ඕනේ කියන එක. ඒක පවන එයාගේ එයා දැන් බලන්නේ. ඉතින් මම ඒක වරද කියලා මම කියන්නේ නැහැ. මොනවාද ඒක බරපතල ප්‍රශ්නයක්. ඉතින් එතුමා වගේ කෙනෙක් හැරෙන්න දැන් ලංකාවේ වෙන කවුරුත් අපි නම් කරන්නත් බෑ මේ මේකට මුණ දෙන්න පුළුවන් කෙනෙක්. ඉතින් හැබැයි එතුමා අනිත් දේවල් ඔක්කොම පැත්තකට තියලා මේක විතරයි අපි මං කරන්න යනවා කියලා ඉඳුවත් වෙලා ඉන්නවා. ඒ නිසා තමයි අපි එකඟ නොවුණාට එයාගේ මේ දේශපාලන ක්‍රියාකලාපයට අපි එකඟ නොවුණාට අපි කියන්නේ ආර්ථික පැත්තෙන් එතුමා ගන්න හරි කරන හරි දේවල්ට අපි පූර්ණ සහය දෙනවා. නැත්නම් රට කොහොමද අපි එළියට ගන්නෙ මේ දැන්
වැටෙන තියෙන තැන තැනකින් ඉඳලා MCC වගේ කිවිසුම් ක්‍රියාත්මක කරන්න ආවොත් මොකද කරන්නේ දෙමළ ජාතික සන්ධානයේ MCC අපි කලිනුත් අපි ඒකට විරුද්ධවෙක් තිබුණේ නැහැ එතනින් රටට මොනවද කියන්නේ ෆේවරබල් දේවල් උගක් තිබුණා ඉතින් ඒක ගැන හරි ආකාරයට ඒක කියවලා බලලා සාකච්ඡා කරලා අපි ඒක ක්‍රියාත්මක කරනවා නිකම්ම MCC එපා කියලා කාටත් කියලා කතා කරලා බලන්න MCC එපා කියන අයගේ ඒකේ මොනවද තියෙනවා කියලා කාටත් ඒක දන්නේ නැහැ නිකම්ම කියනවා ඒ ඇමරිකාවේ එන එකක් ඒ නිසා අපිට ඒක එපා ඒ වගේ අපි දැන් දැන් ජීවත් වෙන්න බෑ අපි සීනාවෙන් එන වෙන්න පුළුවන් ඉන්දියාවෙන් දෙන එක පුළුවන් මොනවා දැන් ඉන්දියාවෙන්ද මේ අපි දැන් සුමානේට සුමානේ තෙල් ඒවා ආකාර බෙහෙත් ඒකට දින අපි අපි ගන්නවනේ එතනින් අපි එපා කියලා කියන්නේ නැහනේ අපි එපා කියලා කිව්වොත් මොනවද වෙන්නේ රටේ ජනතාවට ඉතින් එච්චර පල්ලමට අපි දැන් බැහැලා ඉන්නේ ඒ නිසා මේවා දිහා අපි බලලා ඒ තියෙන හොඳ දේවල් අපි ගෙන ගන්න ඕනේ රට ඔබ කියන්නේ කොහෙන් හරි කමක් නැහැ වුණ දෙයක් කියලාද කොහෙන් හරි කමක් නැහැ රටට සුදුසු රටට හොඳ දේවල් 7 දෙමළ ජාතික සන්ධානයේ බහුතරයක් ඉන්නේ කොළඹ කොහොමද යුද්ධයෙන් පස්සේ උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවිත නගා සිටවන්න දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු වැඩ කරන්නේ මම විතරයි කොළඹේ ඉන්නේ අනිත් අය ඉන්නේ දිවතනේ ඒ පළාත්වල විශ්වාසද ඔව් එහෙලා මේ පාර්ලිමේන්තු සැසිවාරයට පවණයි ඇවිල්ලා යන්නේ හා මමත් පාර්ලිමේන්තු නැතුව අවස්ථාවේදී යපලේ තමයි ඉන්නේ මොනවාද පක්ෂයක් විදියට ඒ ජනතාවට කරලා තියෙන්නේ පක්ෂය විදියට ඒ ජනතා ඉල්ලන්නේ දේශපාලන විසඳීම ඒකේ ජනතාවගේ ඉල්ලීමක් ඒගොල්ලන්ට මේ වෙන දේවල් කරලා දෙන්නම් මේ කරලා දෙන්නම් කියලා පොරොන්දු වෙලා ඉදිරිපත් වෙන්න අයව එකෙක් දෙන්නෙක් තෝරලාපත් වෙන එච්චරයි බෞතර මන්ත්‍රීවරුන් දැන් පලස් 6 ඉඳලා 1956 ඉඳලා අද දක්වා ප්‍රධාන පක්ෂ වශයෙන් තෝරලා මේ යවන්නේ මේ දේශපාලන විසඳීමකට ප්‍රතිපත්ති ඉදිරිපත් කරන අයව පමණයි. ඉතින් ඒකයි ඒ ජනතාවගේ වුණා. නෑ ඔබතුමාලා ඔබ පක්ෂයක් විදියට බලාපොරොත්තු වෙනේ දේශපාලන විසඳුමේ යම් මට්ටමක් හෝ ලබා ගන්නට හැකියාවක් නැද්ද ඔය වසර ගණනාව ඇතුළත? තිබුණා. ලංකා ඉන්දියා ලංකා ගිවිසුමේ ඒකට මේ අතිවාරමක් තියෙනවා. ඒක උඩින් තමයි 13 වෙන සංශෝධනය ගෙනාවේ. හැබැයි ඒකනුත් තම මුළුම ක්‍රියාත්මක වෙලා නැනේ. ඒ වෙලාවේම TULF කිව්වේ ඒක අපි දැන් ක්‍රියාත්මක කරන්න හැබැයි ඊටත් එහාට යන්න ඕනේ කියන එක. ඊටත් එහාට යන්න ඕනේ කියන එක 13+ නෙවෙයි කිව්වේ. 13+ද? ඔව් මේ මහින්ද රාජපක්ෂ මහතා කීපවතාවක් කියලා දිනවා 13+ කියලා. ඒ ප්ලස් කියලා කියන්නේ ඒ දිගට කිව්වොත් 13 වෙනි සංශෝධනය මුළුමව ක්‍රියාත්මක කරන්නම් ඒක පළවෙනි දෙවෙනුව ඊට එහාටත් ගිහිල්ලා බලය බෙදාගරි බෙදාහරි බලය බෙදාහරි ක්‍රමය අර්ථවත් කරන්නම් කියන්නේ ඉතින් ඒක එතුමාම යුද්ධය වුණාට පස්සේ ඉන්දියාවට දුන් තුන් වතාවක් ඒ වරුදු දී දෙනවා ලිඛිතව ඉතින් ඒක ඉෂ්ට කරන්න ඒ කරා නම් ඇති අපි ඉල්ලන්නේ දේවල් නෙවෙයි එතුමාම කීක කියපු දේ කරා නම් ඒ විසඳීම ඇවිල් එච්චරයි කරන්න තියෙන්නේ දෙමළ ජාතික සන්ධානයේ ඊට පස්සේ ජනතාවට කියන්න දෙයක් නෑ එක්ක අපි ඒක කරගත්තා කියලා කියමු ඉන්පසුව ඒ දේශපාලන විසඳීමක් හරි ආකාරයට අපි ජනතා පිළිගන්න ආකාරයට ඒක වෙනවා නම් ඉන්පසුව වෙනම දෙමළ පක්ෂය කියලා එකක් තියෙන්න ඕනේ ද නැත්ද කියලාත් අපි සලකා බලන්න ඕනේ. වුණාවක් නැහැනේ ඉන්පසුව. අපි රටේ අපිත් ඉන්නවා වෙන වෙන පළාතෙන්
මිනිසු ඒතන තියන්න දේවල් ඒගුලංම තීරණය කරනවා ඒගුලංම ක්‍රියාත්ම කරනවා ඒ බලය බෙදාහැරීම ක්‍රමයක් කියන්නේ එක ඒක නෙමෙයි මොනරාගල ඉන්න මොනරාගල මොන සංවර්ධන වැඩකුට කටයුතු කරන්න ඕනේ කියලා ඇයි කොළඹේ තීරණය කරන්නේ එතනම තීරණය කරන්න දෙන්න දැන් මෙතන ඩෙවලොප් පළාත් වලින් විතරක් නෙමෙයිනේ මේ කරවලි තත්ත්වයේ ආවේ ජේබීපී කරලිය තිබුණේ හැද ගණන්ගලින් ඉන් පසුව අසු ගණන්ගලින් මොනවාද ආණ්ඩු බලය ජනතාගේ අතට ගණ්ඩ බැරි දුරෙන් තියෙන්නේ කොළඹට එන්න ඕන මධ්‍යම ආණ්ඩුව පමණයි ඒ කරන්නේ ඒක හරි ආකාරයට මට්ටමට අපි ගෙන්න ගත්තොත් මිනිසුන්ට පුළුවන් එයා ඒගොල්ලෝ මේ වගේම බාර ගන්න අපිම තීරණය කරන්න අපි ඔබ කියන්නේ අපි අපිම ක්‍රියාත්මක කරන්න පළාත් සභා ක්‍රමේ ශක්තිමත් නැහැ කියන එකද ඔබ කියන්නේ ඔව් මදි මදි ඒක ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි ඒක ශක්තිමත් කරන්න ආණ්ඩුකාරයාගේ අතෙන් තියෙන බලය මේ ජනතා තේරුම්පත් කරන අයගේ අතට දුන්නා නම් ඒක ජනතාගේ බලය ආණ්ඩුකාරයාගේ අතින් බලය තිබුණාට ඒක බලය බෙදා හැරීම ක්‍රමයක් නැහැනේ ඒක ජනාධිපති ඉපත් කරන කෙනෙක් නේ ඒක ජනාධිපති ගතේනේ තියන්නේ තාම බලය ඒක බලය බෙදා හැරින්න ක්‍රමයක් නැහැ ඉතින් ඒක පොඩි වෙනසක් කරන්න එතන ඒ වගේ තමයි වෙනස එතන ලොකු දේවල් කරන්න ඕනේ නැහැ ඒක ඒක කිසියම් පොඩි දේවල් කරන්න ඇති ඉවරයි කිසියම් විදිහක අනතුරක් නෙමෙයි දෙක මොන අනතුරක් කියන්නේ මහජන නියෝජිත අතර තියලා ඔහු කිසියම් විදිහක තමන්ගේ මහජන නියෝජිත නැත්තම් ඒකද ප්‍රජාතන්ත්‍රවාදී රටක් නම් එහෙම නේ තියෙන්නේ නැත්තම් මුළු රටම තියන්නේ එක එක රටක් කියන එක එක රටක් කියන සංකල්ප එක රට කියලා දැන් මං මට මේ මං කතාවක් මේක පැහැදිලි කරන්න කියන්නේ කතාවක් තියෙනවා මේ පෞලෙක් ඉටියලු ළමයි 4 දෙනෙක් ගෑනු ළමයි 3 දෙනෙක් පිරිමි කෙනෙක් ඒගොල්ලන් මේ අපි මේ ස්කූල් හොලිඩේස් කොහෙද යන්නේ කියලා තීරණය කරනකොට කොල්ලා කිව්වලු අපි මේ කන්ද නගින්න මට ආසයි අප්කන් රියන් කියලා ගෑනු ළමයි කිව්වලු නෑ 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 අපි යන්න ඕනේ මූදට සී සයිඩ් රිසෝට් එකට විසඳා ගන්නට ඡන්දයක් ගත්තා ඡන්දය ගතනම් 3:1 නේ ඉතින් මෙතන තමයි ගියේ හරි පළවෙනි වතාව එතනට ගියා දෙවෙනි වතාවත් ඡන්දය තියලා දෙවෙනි වතාව එතනට ගියා නම් මොනවද වෙන්නේ තුන් වතාවක් එම ඒ උනා නම් මොනවද වෙන්නේ ඒ නිසා තමයි මේ පර්මනන්ට් මජොරිටි පර්මනන්ට් මයිනොරිටි ඉන්න රටවලින් ඒ ඒක බෙදාහරින ඒ පළාත්වල පුළුවන් දේවල් සමහර දේවල් ඒ පළාතේ තීරණය කරන්න බෑ ෆොරන් අෆයර්ස් මේ ෆයිනන්ෂල් මේක ඒවා තියාගන්න ඕනේ මධ්‍යම ආණ්ඩුවේ හැබැයි පුළුවන් දේවල් ඒ පළාත්වලින් කරන්න එච්චරයි වෙන දැන් රෝකේ තියෙන ශක්තිමත් රටවල් දිහා බලන්නකෝ ඔක්කොම ෆෙඩරල් රටනේ ඇමරිකා ෆෙඩරල් ක්‍රමේ කැනඩා ෆෙඩරල් ක්‍රමේ ඔස්ට්‍රේලියා ෆෙඩරල් ක්‍රමේ ඉන්දියාව දිහා බලන ඒ ෆෙඩරල් නෝනත් එතරම් බලය බෙදාහැරලා තියෙනවා ඒක රට වශයෙන් ඒක ඒ ඉන්නට හේතුවම ඒ බලය බෙදාහැරලා තියෙන නිසා තමයි ඒ නිසා අපේ රටේනු පොඩි පොඩි වෙනසක් තමයි අපි කරන්න දෙන්නේ මේක මේක අර්ථවත් කරන්න මහින්ද රාජපක්ෂ මහත්තයාගේ වචන වලින් කියනවා නම් බලය බෙදාහැරීම ක්‍රමය අර්ථවත් කරන්න එච්චරයි දෙමළ ජාතික සන්ධානයේ තීන්දුව తీරන ගන්නේ ඉන්දියාවේ බලපෑම් මතද නෑ ඉන්දියා බලපෑම නෙමෙයි ඉන්දියා අපි සාහෙත් අපේ පැත්තට අපි වෙනුවෙන් කතා කරනට අපි ගෙන්න ගන්නවා මොනවාද 83 මෙතන අපේ දෙමළ ජනතාවට එරෙහිව මේ ප්‍රචණ්ඩත්වයේ පටන් ගත්ත වෙලාවේ තමයි ඉන්දිරා ගාන්දි මේකට මැදිහත්ුනේ හේතුමිය අපි මං මැදිහත් වෙලා මේ කරන කියලා ඉදිරිපත් වුණාන ජයා ජයවර්ධන මහත්තයා ඒක පිළිගත්තා ඒ ගුඩ් ඔෆිසර්ස් පිළිගත්තා පිළි අරගෙන තමයි මේ විශේෂ මේ මොනවාද ස්පෙෂල් ඔන්වොයි පාර්ථසාරදි ඒ පැත්තෙන් පත් කරා මේ පැත්තෙන් හරි ජයවර්ධන පත් කරා ඒ සාකච්ඡාව පස්සේ තමයි ඉන්දිය ලංකා ගිවිසුමක් අත්සන් කරේ එතනින් අපි ඒක අත්සන් කරේ නැහැ හැබැයි අපි වෙනුවෙන්
ඒක අසංගර ඉන්දියා රජ. ඒ නිසා අපි ඉන්දියාවේ තමයි අපි මොනවද දන්නවද? එතන දමන ජනතා ඉන්නෝනේ. තමිල්නාඩු. ඉතින් අනිත් එක මෙතනින් ප්‍රශ්නේ වුණාම නම් ඔක්කොමල දුවගෙන යන්නේ එතනට. තාම ඒ ඉන්නවා ලක්ෂයට ආසන්න පිරිස අවුරුදු 30කට කලින් එතනට ගිහිල්ලා රෙෆියුජීස් වශයෙන් තාම ඉන්නවා. ඉතින් ඒ නිසා ඉන්දියාවට පුළුවන් මේ අපි අපේ රටට තමයි මේ බලපන්නේ. ඒ නිසා මේක විසඳා ගන්න අපේ සහය දෙන්න එකට කියලා. මැදිහත් වුණා ඒ පාස දෙකම එකට ගෙනාවා මේ සංශෝධනය ගෙනාවා. දැනුත් කියන්නේ ඕගොල්ලන් සාකච්ඡා කරලා විසඳීමක් වෙන්න කියන එක. බලපෑම කරන්නේ නැහැ. බලපෑම කරොත් එදාම ඒක විසඳා ගන්න ඉවර කරන්න පුළුවන්නේ. මේ අපිත් ඉන්නේ ස්ථාවරය හැම ජන කොටසම මේ විසඳනාවකට එකඟ වෙන්න ඕනේ. අපි කියන දේ විතරක් නෙවෙයි හැම ජන කොටසම. ඒක නිසා තමයි ගිය ආණ්ඩුවේ මම හැබැයි ඔබතුමාලා දේශපාලන තීන්දු තීරණ ගද්දි පක්ෂයක් විදිහට ඉන්දියාව කියන දේ අහනවද? නෑ, ඉන්දියා කියන දේ අපි අහනවා කියලා කියන්න බෑ. අපි හැබැයි ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරලා අපි හිටියේ 2078 පාර්ලිමේන්තු මැතිවරණයේදී වෙනම රාජ්‍යයක් පිටු වෙන්න ඕන කියලා තමයි අපි ඉදිරිපත් වුණේ. ඒකටයි ජනවරම ලැබුණේ. හැබැයි 83ට පස්සේ ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේ සහය ඉල්ලුවම ඉන්දියාව කිව්වේ අපි වෙනම රාජ්‍ය මේ කරන්නට අපි සහය දෙන්නේ නැහැ. හැබැයි හරි ආකාරයට බල බෙදාහැරීම ක්‍රමයක් ගෙන්න ගන්න ඕන නම් අපි ඒකට සහය දෙන්න. අපි ඒක පිළිගත්තා. ඒ පිළි අරගෙන තමයි මේ වෙන් වෙලා යන මේක අපි ඉවත් කරලා අපි ඒ කරට තුලින් මේක විසනාවකට අපි එකඟ වෙනවා කියලා ප්‍රසිද්ධම කියලා අපේ ජනතාව ඒකට ඡන්දය දීලා ඒක අනුමත කරලා දැන් අපිට දී තියන්නේ ජනවරම වෙනම රාජ්‍යයක් පිටු වෙන්නට නෙමෙයි එක රට තුල මේ හරි ආකාරයට බලය බෙදා හැරීම ක්‍රමයක් ගෙන ගන්න කියන එක. දැන් මොනවද ඉන්දියාව කියන්නේ? ඉන්දියාව දැන් කියන්නේ සාකච්ඡා කරලා එකඟ වෙන්න මේක අපි ඉවර කරන්න. ඔබේ අදහස ඔබ විවස්ථා සංශෝධන කමිටුවේ තියෙන අලුත් ව්‍යවස්ථාවක් ද අපිට ඕනේ නැත්නම් ව්‍යවස්ථාවට සංශෝධන ද ඕනේ? සංශෝධන කීපයක් ගෙන ගන්න පුළුවන්. හැබැයි අපිට අලුත් ව්‍යවස්ථාවක් ඕනේ. මොනවාද ව්‍යවස්ථා කියන්නේ? නිකම්ම නීතියක් නෙවෙයි. ව්‍යවස්ථා කියන්නේ සමාජ ගිවිසුමක්. ඒ ගිවිසුම තුළින් තමයි අපි එකඟ වෙන්නේ. හරි, අපි එක රටක්, අපි මේ වගේ ක්‍රියා කරමු කියලා ඒ එකඟතාවය නෑ, මේ ව්‍යවස්ථාවෙන් නෑ. අපේ ජනතාව ඒකට එකඟ වෙලා නෑ. 72 එනුත් අපි එකඟ වුණේ නෑ. 78 ව්‍යවස්ථාවට අපි එකඟ වෙලා නෑ. ඒ නිසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන්න ගන්න ඕනේ හැම ජන කොටස්ම. ඒක බෞද්ධරය වෙන්න පුළුවන්, සුරුතරය වෙන්න පුළුවන්. හැබැයි හැම ජන කොටස්ම ඒකට එකඟ වෙන්න ඕනේ. ඒ එකඟ වෙච්ච ඒ ගිවිසුම තිබුණා නම් ඒ ප්‍රශ්නේ නැවත පොඩ වෙන්නේ නැහැ. ඉතින් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම. ඔබ කොහොමද කියන්නේ ජනතාව මේ තියෙන ව්‍යවස්ථාවට එකඟ නැහැ කියන එක? දෙමළ ජනතාව කවදාවත් ඒකට එකඟ වුණේ නැහැනේ. 72 ඒ ව්‍යවස්ථාව ගේන්නකොට සම්පාදන මණ්ඩලයෙන් අපි ඉවත් වෙලා ගියා. අපේ යෝජනා මොනත්ම ගත්තේ නැහැ. ඒ ගෑන් ළමයි චන්ද දුන් වගේ 86 14 85 13 ඒ වගේ තමයි අපේ යෝජනා ඔක්කොටම චන්ද දීලා අපි එළියට යන්නේ. ඉතින් අපි ජාතික මේ ජීවණයෙන් අපි එළියට දැම්මා. ඉන්පසුව තමයි අපි එහෙමනම් අපි වෙනම යන්නම් කියලා අපි තීරණය ගත්තේ 76. දැන් 13 වෙනි සංශෝධනයේ මගින් බලය බෙදාහැරීම ක්‍රමයක් මේ ෆ්‍රේම්වර්ක් එකක් හැදුනට පස්සේ අපි කිව්වා හරි, අපි එක රට තුලින් ජීවත් වෙන්න අපි කැමති. හැබැයි මේක ශක්තිපත් කරන්න, මේක අර්ථවත් කරන්න. එච්චරයි. මොනවද අලුත් ව්‍යවස්ථාවක් හැදෙනවා නම් අවධානය යොමු කළ යුතු කාරණා?
විශේෂයෙන් විශේෂයෙන්ම මේ සමානතාව කියන්නේ ඊක්වලිටි ඒක තවරු වෙන්න ඕනේ එක ජන කොටසට අනිත් අයට නැති ඒ මේ හැමෝම සමාන වෙන්න හැමෝම සමාන වෙන්න ඒක පළමුවෙන්ම අපිට අනිත් එක මේ පළාත් වෙනුවෙන් පළාත්වල ඉන්න අයට එතනම ආණ්ඩු බලය ක්‍රියාත්මක කරන්න විදියට අපි බලය බෙදාහැරලා දෙන්න ඕනේ. ඒ බෙදාහැරලා දෙන බලය නැවත මධ්‍යම ආණ්ඩුව ගන්න බැරි තත්වයකට ඒක කරන්න ඕනේ. නැත්තම් එක අතින් දෙනවා අනිත් අතින් නැවත ගන්නවා. ඒ වගේ ක්‍රමයක් අපිට හදන්න පුළුවන් නම් ඒ පුළුවන්. ලෝකේ ඉන්න රටවලින් බෞතර රටවල් ඒ වගේ ක්‍රමයක් තියෙන රටවල්. ඒක ෆෙඩරල් වෙන්න පුළුවන් ෆෙඩරල් නොවෙන්න පුළුවන් හැබැයි මොන ආකාරයෙන්ම බලේ හරිය ආකාරයට ජනතාවට බෙදා දුන්න රට. ඒව පුළුවන් නම් එච්චරයි ඕනේ. විධායක ජනාධිපතිතුරේ විධායකව අවශ්‍ය කරන්න ඕනේ. ඒකත් බලේ බෙදාගත්ම ක්‍රමයට විරුද්ධව එක පුද්ගලයන් අතට බලය ඔක්කොම දෙන ක්‍රියාවලියනේ. පාලිමේන්තු මේ ක්‍රමය ඉතා වැඩිය හොඳයි මේකට වඩා. මොනවාද ඒක එතන ඉන්නවා දැන් අපේ පාලිමේන්තුවේ 225යි. එක්කෙනෙක් වෙනුවට 225යි. එතනින් තමයි බලය තියෙන්නේ. ඒ නිසා විධායක ධූරය ජනාධිපති ධූරය අවශ්‍ය කරන්න ඕනේ. එම්.ඒ. සුමන්තිරන් ජනාධිපති නීතිඥතුමාගේ දේශපාලන ඉලක්කය මොකක්ද? අගමැති වෙන්න එහෙම කැමැත්තක් තියෙනවද? නෑ. ඒ වගේ ඉලක්කයක් නෑ. මගේ එකම ඉලක්කයක් තමයි මේ රටේ තියෙන මේ ජනවාරික ප්‍රශ්නේද කියන්නේ ඒක. ජනවාරික ප්‍රශ්නය නැති කරන්න. ඒ නැති කරන්න කියන්නේ ඒකට විසඳීමක් හරි ආකාරයට එන්න ගන්න පුළුවන් නම් මගේ විශේෂඥය භාවිතා කරලා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් අපි අලුත් රට වශයෙන් අපිට ඉදිරියට එක රට වශයෙන් අපි ඉදිරියට යන නව මේ සමාජ ගිවිසුමක් අපිට හදලා දෙන්න පුළුවන් නම් ඒකමයි මගේ ඉලක්කය. එච්චරයි. පක්ෂයේ ඊළඟ නායකයා ඔබද? නෑ ඒවා ඔක්කොම මේ වාහනනේ මේ ඒ ඉලක්කයට යන්නට ඕන දැන් මම දේශපාලනට එන්න වුණා മന്ത്രി මේකටත් ගන්න වුණා මැතිවරණයේ ඉදිරිපත් වෙලා මේ කෑ ගන්න වුණා කතා කරන්න වුණා ඒවා ඔක්කොම ගන්න මේ ඉලක්කයට යන්න. ඉතින් ඒ එතනට යන්නට ඕන තනතුරු මොන වුණත් ඒක ගන්න වුණත් මම ඒක ගන්නවා. ඒක ඒකෙන් පැර යන්නේ. හොඳයි. බොහොම ස්තුතියි. අපි එහෙනම් සමු ගන්නවා. තවත් වැඩසටහනකින් අපි හමුවෙමු. Questions.